අයිබුවන් යාළුවනි, ඔන්මැක්ස් ඩීටී ආයතනය සහ එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරුන් 6 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 29 වැනිදා තීන්දුවක් නිකුත් කරා. ආගමන විගමන කොමසාරිස්ට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා සිටියේ ඔවුන් පවත්වාගෙන ගිය ආයතනය සතු තවත් ගිණුම් 57ක් අත්හිටුවන ලෙසයි. මෙයකාරයෙන් මිනිසුන්ගේ මුදල් කොල්ලකන පිරමීඩ වංචා ගැන පසුගිය කාලය පුරාවට වරින් වරේ ඇසුණත් මේ තරම් තදින් නීතිය ක්‍රියාත්මක වුණු අවස්ථාවක් අපට ඉතිහාසයේ දකින්නට ලැබුණේ නැහැ. කොහොම වුණත් ඔම්මැක්ස් ඩීටී යන ආයතනය ඩොලර් කෝටි 10ක පමණ වත්කමක් උපයාගෙන ඇති බව මේ වන විට ලැබුණු සාක්ෂිවලින් සොයාගෙන තිබෙනවා. මේ ආකාරයෙන් පිරමීඩ වංචාවලට මුදල් එකතු කරගනිමින් අවසානයේදී මේ මුදල් දරගෙන පලා යන පිරමීඩ ජාවාරාම්කරුවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස මහබැංකුව දැන් මිනිසුන් දැනුවත් කරනවා. ඇත්තටම මේ දැනුවත් කිරීම කරන්න තිබ්බේ මීට කාලයකට කලින්. ඒ වගේම මහබැංකුවේ වැටලීම් අංශය මෙවැනි ආයෝජකයන්, එහෙමත් නැත්නම් ආයෝජකයන් විදිහට පෙනී සිටින වංචාකරුවන් පිළිබඳව අවධානය යොමු කරා නම් අහිංසක දුප්පත් මිනිසුන්ගේ සල්ලි මෙවැනි ජාරාවාම්වලට වැටෙන එක නවත්වන්න තිබුණා. කොහොම වුණත් මේ වෙද්දී එහි අධ්‍යක්ෂකවරුන් විදිහට පෙනී සිටපු 6 දෙනෙකුට උසාවිය මේ විදිහට විදෙස් ගමන් තහනම් කිරීම ඉතාම සුබදායක කටයුත්තක්. මේ අහිංසක මිනිසුන්ගේ මුදල් ඩොලර් වංචාවකට අහු කරලා තියෙද්දී මිනිසුන්ගේ සල්ලි ආපහු ලබා දෙනවා නම් ඒක ඉතාම වැදගත් කාරණාවක්. පහසුවෙන් ලේසියෙන් සල්ලි හොයන්න ගොඩක් අය කැමති. හැබැයි අන්න ඒ කැමැත්ත නිසාම තමයි මෙවැනි ජාවාරම්කරුවන් එයාලගේ ජාවාරම යස අගයට කරගෙන යන්නේ. පහුගිය කාලේ ලංකාවේ තිබ්බ මේ නීතියේ ලිහිල්කම මේ වන විට ඉතා තදින් ශක්තිමත් වුණොත් මෙවැනි ජාවාරම්කරුවන් ඉදිරියේදී නීතිය ඉස්සරහට ගේන්න අපට හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ, ඔන්මැක්ස් ඩීටී ආයතනය ගැන ඕගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න. ඔයාලත් මේ වංචාවට අහු වුණා නම් සාධාරණයක් ඉෂ්ට කරගන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඔයාලට සුබ දවසක්.